ගත බුදුමුවින් දේශනා කරන්නට ඒදනු එවතු මූ ශ්‍රිස්සත් ධර්මය අවබෝධ කරගෙන දුර්ලබෝ ලැබූ උතුම් මිනිසත් භවය කුසල් මත පිහිටා ඔබේ ජීවිත්‍ය අර්ථවත් කරගන්නට නිරතුරුවම අධිෂ්ඨාන කරන්න. එවදෙස්සා ඔබට මගකයා දෙන බෞද්ධ්‍යයාරූපවාහිනිය සුපින්වත් ඔබ වෙතසන්න වෙදනය කරන දායකත්ව සදධර්ම දේශනාව මෙලෙ සිින් ආරම්භ කරන්නේ. එවදෙස්සා සිදුකලාවෝ ගෞරමනී ආරාධනාවෙන්, බෞද්ධයා රූපවාහිනී දම් සභහා මණ්ඩ පේවෙත වැඩම කරන්නට ේදනු පින්වත් ස්වාමයෙන් වහන්සේ, පූජනීය කෝරලයාකම සරන තිස්ස ගෞරෝනය පින්වත් ස්වාමයන් වහන්සේ අපි හැමතිනාම පළමුුවෙන් සාතුනාතනංපා නමස්කාරපූරකෝව පිළිගනිමෝ සාතුූසාතුූසාතෝ උතුමූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් අද දවසේ පින්බර දායකත් වෙ ලබාදමෙන්ටයුතු කරනවා වේරහැර බොරලෙස්ගමුව පතිංචි ආචාරය සමීර මහිපාල මහත්මා වෛද්‍ය සංජීවනී නදීකා මහත්මිය දුල්නිිත මහිපාල පුතුනුවන් ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. නමෝතස්ස භගවතු වරහත්තු සභබදමමිසු අප අපටි හත්තඥානචාරස්ස දස බල දරස්ස චතුවිීසාරජ ජෙවිසාර දස්ස. satu -sat tuteema se -sa dameami se se dame meja sedanmassami se Ta garta se sab-sabannyanyunu -no ස samhambu bud seනotaස -sa බගbeතුwara hatu sabamiu. अपा पटी चारस दस बल धरस चतुविशार राज्य विसार दस सब सतु तुत म धम धम राजस धमी सम्बुदश नमोत भगवत अरातु शमीष अपी हत्यान चस दस बलधरस चतुशार्ज विशार दश සබභ සත්තුතුත මස්ස දමිසරස්ස, දමමරාජස්ස, දම්මසාමිස්ස තතාාගගස්ස සබ්‍යුණු, සම්මා සම්ම්බුද්බු දස්ස සත් ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධවින් මෙ සැදහැවත් පිරිස සූදානන් වෙන්නේ ලොවතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයන් කෙරෙහි අනුකම්පාාවන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය මේ මොහොති ඉතාකුඩා කොටසක් නමුත් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්ට ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන සැදහැවත් දායක පිරිස මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කර ගෙනම ධර්මශ්‍රවනය කරනවනන් ඒ ඉතා වටින බව අපේ භාගිතුන් වහන්සේ අනීවරණ සූතරයෙන් දේශනා කොට වදාළ. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරන ධර්මයන් යටපත්වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් බැඩී දියුණුවේවා මේ දේශනාවා අතර තුරදීම මට උතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙනසිතින් යුක්තවම ධර්මශ්‍රවනය කරන්න කියන එක. ඒ බලාපොරොත්තුව ඇතුව ඒ ප්‍රාර්ථනාව මුදුන් පත්කරගැනීම වෙනුවෙන්ම අපි ධර්මශ්‍රවනය කරමු. පිතන මේ දවස්වල අපි සාකච්ඡා කරමින් හිටියේ මෙ දේශනාම් මාලාව තුළ ංගුත්තර නිකායි චතුක්ක නිපාති සඳහන් වන අකින්තෙයිය කියන සූත්‍ර දේශනාව. මෙ සූත්‍ර දේශනාව මුල් කරගන ධර්ම දේශනා දෙකක්මට කලින් සිදුකරන්න යෙදනා. අචින්තෙය සූත්‍රය පාදක කරගෙන සිදුකරන තුන්වැනි ධර්ම දේශනාව තමයි අද සිදු කරන්ඩ බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කොට වදාලි මොනවාගේ කාරණාවක් විිස්තර කරමින්ද කියන එක මුලින් අපි පැහැදිලි කරලා තියෙනවා මේ වෙලා වෙත් කෙටියෙන් සෙහිපත් කළොත් මේ ලෝකෙ තියෙනවා කෙනෙකුට හිතල ඉවර කරන්න බැරි කාරණහතර කාරණා තමයි මේ අචින්තෙහිය කියන්නේ හිතල ඉවර කරන්න බෑහ හිතන්ඩ පටන් ගත්තුත් ඒ පුද්ගලයා උමතුවෙන්ඩත් ඉඩ තියෙනවා හිත වෙහෙසට පත්වෙනවා මොනොවද මේ කාරණා හතර බුද්ධ විශය සත්ව විෂයේ ලෝක විෂයේ සහ මේ විෂයන් හතර හිතල ඉවර කරන්න බෑ කියල සඳහන් කරන. ඒ කරුණු ටික තමයි මේ සාකච්ඡා කරමින් දේශනාව ආරම්භ කරන්්ඩ යෙදනේ විශේෂයෙන් බුදුගුණ භාවනාව දවුණු කරන්න කැමති අයටත් මහත් වූ උපකාරයක් බවට පත්කරවඩත් මේ සූතරය හරි වට වෙනන අපි අවසානයට සාකච්ඡා කළේ මෙ දිහාන විෂය කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් කරුණු ටිකක් දෙවනි දේශනාව නිමාකරනකොට සාකච්ඡා කරමින් හිටිය. අපි එතනඉදල ධර්ම දේශනා ආරම්භ කරමු අපේ බෝසතාණන් වහන්සේලා සම්මා සබුද්ධත්තය වෙනුවෙන් පාරමිතාපුරණකොට විශේෂයෙන් සඳහන් කලාා මේ පාරමිතාව අවසානය සම්පූර්ණ කරන්නේ අපරාජිත වූ පල්ලංකයක් මත. සම්මා සම්බුද්ධත්තය වෙනුවෙන් පාරමිතාපුරණ වගේම පාරමිත අපරාජිත වූ පල්ලංකයේ වනිෙනුව කියලා මෙතන පල්ලංකයේ කියල සඳහං කලේ මොකක්ද මේ අපරාජිත වූ ආසනයේ එක තමයි සම්මා සම්බුද්ධත්වය ලබන්ඩ වැඩඉන්න ආසනය ඒ ආසනය වෙනුවෙන් සමහර බෝසතාණන් වහන්සේෙනම මහාකල්ප අසංක්‍ය හතරකුත් තවත් මහාකල්ප ලක්ෂයක් පාරමිතා කරනවා සමහර බෝසතාාණන් වහන්සෙනම මහාකල් පාසංකය අටකුත් මහාකල්ප ලක්ෂයක් පාරමිතා පුරණු තවත් බෝසතාාණන් වහන්සෙනමක් මහාකල් පාසංක්‍ය දාසයකුත් මහාකල්ප ලක්ෂයක් පාරමිතා පුරණු මේ පල්ලංකයේ විඩුවෙන් එතකොට බුද්ධත්තය වෙනුවෙන් නොකයා පල්ලංකය වෙනුවෙන් කිය කියන්නේ යි පාරමිතා පුරන්නේ ලෞතුරා බුද්ධත්තය වෙනුවේ. ලොවතුරා බුද්ධත්වයට සඳහා අවශ්‍ය පාරමිතා සම්පූර්ණ වෙලා ඒ බුද්ධත්වය මුදුන් පත් කර ගණ්ඩනම් මේ පල්ලංකේට වඩිින්ඩම වෙනවා. එනිසා මේ පාරමිතාව මේ පල්ලංකයේ නිසා කියල කියන්නේ එකයි. පල්ලංකේට වඩින්නේ බුද්ධත්වය වෙනවේ. නමුත් පින්නතුනී බෝධිසත්වයන් වහන්සේ නමක් බුදුනා. කියන කාරණාව අපිට අහලා සාමාන්‍ය වචනය විතරයි. බෝධිසත්වයෙක් බුද්ධත්වය ලැබුවා. බුදුරජාණන් වහන්සේ නමකගේ අසීමාන්තික ගුණය මේ සූතරයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු ප්‍රමාණය නිසාකච්ඡා කරන්නේ. තවත් වෙදිහකට කීවොත්. සොලොස් කලාවෙන් ලොතුරා බුදුකෙනෙගේ ගුණේෙන් සොලොස් කලාවෙෙන් එක කලාවක්වත් මෙවන් සූත්‍රේකින් සාකච්ඡා වෙන්නේ සාකච්ඡා වෙන්නෙ නෑ ඒ සඳහා තවත් කොතරම් කරුණු තියෙනවද. නමුත් ම මේ සඳහන් කරන්න හැදවී. බෝධි සත්ව ධර්ම සම්පූර්ණ කරපු උතුමෙක් පාරමිතාව අවසානි බුද්ධත්තේ ලබන. කට බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය කොච්චරද ඒකන අපි සාකච්ඡා කරනවා කිවී අපි නිතරා අහල තියෙන කාරණාවක් තියෙනවා තවත් ලෝතුරා බුදු කෙනෙක් තවත් ලොවතුරා බුදු කෙනෙකුගේ ගුණය මහා කල්පයක් පුරාවට එක දිගට දේශනා කළත් මහාකල්පය ඉවර වෙනවා තව දේශනා කරට බුදුගුණ ඉතුරු වෙනවා කියලා පොයි තරන් වේගෙන් ඒ දේශනාව කරන්න ඇද්ද භාගිතුන් වහසෙනම කළොත් කර ඉද මෙහි මුල්ම දේශනාවත් අපි එක පැහැදිලි කළා. මේ කාරණාව නැවත තහවුරු කරන්න මතක් කළුත් සාමාන්‍ය ප්‍රතජ්්‍යන පුද්ගලේ එක අකුරක් කියනකොට අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේ අකුරු අටක් කියනවා එදකට අපිට වඩා කොයි තරන් වේගවත්ද අපි අයන්න කියනකොට උන්වහන්සේ අයන්න අට පාරක් කියනවා ඊළඟට සඳහන් කළා ආනන්දයන් වහන්සේ එකපාරක් අයන්න කියනකොට සාරිපුද්තයන් වහන්සේ අටපාරක්ක අයන්න කියනවා එතකොට සාමාන්‍ය පුද්ගලයක් අයන්න කියනකොට සාරිපුත්තයන් වහන්ස කීපාරක් අයන්න කියනවද අටවරක් අට හැටහතරවතාවක් අයන්න කියන සාරිපුෘද්ධයන් වහන්සේ එකපාරක් එකකුරක් කියනකොට ලොවතුරා බුදුරජාණන් වහන්සේ අටපාරක් ඒ අකුර කියනවා එන අටව හැටහතර වුණ හැටහතරවරක් අට පන්සේ දොළහක් සාමාන්‍ය පුද්ගලයක් එකවචනයක් පිට කරනකොට ලොතුරා බදුජාණන් වහන්සගේ ශ්‍රීීමකද හතුවයෙන් වචන පන්සිය දොළහක් පිටරෙනු. ඒවාග් විලාසයේ මොනතරං මිහිරිද කනේ මී පැනිිවක් කරන වගේ. අපි එහෙම වේගෙන් කියඩ ගියොත් වචනනෑ මොකක්දූ හඬක් විතරයිෙන්නේ. එච්චර වේගෙන් අපි කතා කරඩිය නමුත් අහගන ඉන්න සියලුම සත්වයන්ටේ මේ කතා කරන්නේ මටද කියල හිතෙන තරන් සමීපව ඉතාම මිහිරි විදිහෙට හැමෝටම තේරෙන්ඩ හැම්ම වචනයක් වචනයක් ගානේ පරතරයක් තියෙන්ඩ ය දේශනාව කරෙන්නේ. නමුත් අපිට පරතරයක් පේන්නේ නෑ කන්දක්කුඩින් ඇල්ලක් ගලනවාගේ. ඒ තරං වේගෙන් දේශනා කරලාත් මහා කල්පේ ඉවරවෙනවා බුදුගුණේ ඉතුරුවෙනවා. න උදාහරණයට මේ කාරණාව ගත්ති මේ පල්ලංකයේ වෙනුවෙන් පාරමිතා පුරණව කියන කාරණාවට කරුණක් කියන්ද. බෝධිසත්ෙක් බුද්ධත්වයේ ශාක්ෂාත් කරන්නේ මේ කතාකරපු අසීමමාන්තික බුද්ධ ගුණයට තමන්ගි ගුණය සමාන වනහම්. අසීමමාන්තික බුද්ධ ගුණයට සමන්ගේ ගුණේ සමාන වෙන්ද්‍රුවනේ එතකොට තමයි බුදු බව ලැබෙන්නේ එතකොට ඉතන්ඩකු පින්නතුනී කොහොමද ඒක සමාන කරන්න කියලා මේක සමාන කරන්ඩ මොන පාරමිතාවක් පුර්ඩෝ නැත බුද්ධත්තයට සමානවෙන්ඩ මෙ පල්ලංකය මත වාඩි වෙලත් පාරමිතාව ඉවර කරලා මෛත්‍රී කරමස්ථානයට සමවැදිලා ්‍රමමය ක්‍රම ක්‍රමයෙන් ආනාපාන සතියට ඇවිල්ලා ඒ ආනාපාන සතිය දියුණු කරගෙන දියුණු කරගෙන ඉහලට එනවා කියල කියන්නේ ඊළඟට වෙනි රහත්වෙන ඊළඟට රහතන් වහන්සේ නමක්නේ බුද්ධත්වය කරමි ගමන් කර ඉස්සල රහත්වෙන්පේ සෞකෙලෙස් නසල නමුත් එතනින් නොනැවතියනේ බුද්ධත්වේගාවට යන්නේ ඉති ඒ අනවා කියල කෙන අර ගුණය තව වඩල 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 ලොවතුරා බුදු කෙනෙක් හා සමාන කරන එකනෙ මෙතෙක් විශ්වධාතුවයේ පහළ වන බුදුරජාණන් වහන්සේලා කොපමනද එන්නතුනේ ඒ බුදුරජාණන් වහන්සේ ලගේ ආවිෂයේ වෙනස් අපේ භාගිතුන් වහන්සේ අවුදු හතලිස් පහහිබුද්ධ ජීවිතේ නමුත් අවුරුදු බිසිදාහ, හතලිස් දාහා හැටදා අසූදාහ එහෙම වැඩහිටපු බුදරු ගැන සඳහන් කරනවා ආවිුෂයෙන් වෙනස්. ශරීර ප්‍රමාණයෙන් වෙනස් අසූ අටරියන උසති විච්ච බුදුරජාණන් වහන්සේලා ගැන. පනස් අටරියනක් උසති විච්ච බුදුරජාණන් වහන්සේලා ගැන ධර්මය සඳහන් කරනවා. රියංහතලිහ ක්‍රියන්තිහා. විස්ස උසති විච්ච බුදුරජාණන් වහසර ගැන ධර්මය සඳහන් කරන. එහෙන ශරීර ප්‍රමාණයනුත් වෙනස්. ආවි ප්‍රමාණයනුත් වෙනස්. නමුත් දේශනා කරන ධර්මයෙන් වෙනස් නෑහ. අවුරුදු අසූදාහක් වැඩඉන්න භාගිතුන් වහසෙත්. අවරුදු හතලි ස්පාක් වැඩහිටපු අපේ භාග්‍යතුන් වහසෙත් දේශනා කරපු ධර්මස්කන්දය. අසූ හාරදාහක් ධර්මස්කන්දීම තමයි. ඊට වඩා වැඩිත් නෑ ඊට වඩා අඩුත් නෑ. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයත්. උන්වහන්සේට කලින් පහළවන තවත් නොයෙක් බුදුරජාණන් වහන්සේලාගේ ගුණයත් එක සමානයි. බුදුවරු ගුණයෙන් වෙනස්වෙන්නෙත් නෑ. බුදුවරු ඥානයෙන් වෙනස්වෙෙන්න්නෙත් නෑ. බුදුවරු ප්‍රඥාව ආදමය වගින් වෙනස් නොවෙනවා වගේීම කිසිම කාරණාවකින් බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතර උස්මිටි බවක් නන්නේ. එහෙම නං මේ පාරමිතාව සම්පූර්ණ කරලා. මේ අපරාජිත පල්ලංකයට එන්ඩ සුදුස්සෙක් බවට පත්වෙලා, ඒ පල්ලංකය මතවාඩිවෙලා අර නිමක් නැති ගුණට කෙමෙෙන් කෙමෙෙන් සමාන වෙනවා කියන කාරණාව හිතන්ටගත්තුත්. නත අපිට ඒක වැටහෙන්නේ වැටහෙන්නේනෑ සමානවෙවී සමානවෙවී ඇවිල්ල අපි භාජන දෙකට එක මට්ටමට ජලයපුරෝණකොට වගේ භිශ්වයේ මෙතෙක් පහළ වන බුදුරජාණන් වහන්සේලාගේ ගුණට සමාන වෙච්ච ගමන් මේ වීර්ය වඩන උත්තමයගේ ගුණේ සම්මා සම්බුද්ධත්වේ ශක්ෂාත් වනා කියලකෙන් එතන. සරුවඥතා ඥානටාව කියලකෙන් එතන බෝධි සත්ව කෙනෙක් බුදු වනා කියලා අපි ලේසියෙන් කතා කරන කාරණාවට වඩා අපිට සිතවිලි මාත්‍රයකින් හිතන්ඩ බැරිගුණ හිතන්ඩ බැරි තැනක් හිතන තියෙනවා. මෙම් මේ කාරණ එකින් එක එකින් එක අරගන හිතහිතා 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 යන කෙනෙකුට තමයි ශ්‍රද්ධාව වැඩින්ට පටන්ගන්නේ. බුදුගුණ භාවනාව දියුණු කරන්ඩ දියුණු කරන්ඩ කෙනෙකුගේ වැඩෙන්න්නේ උතුම් ශ්‍රද්ධාව. එ අපි දිගටම මතක් කලාමී සූත්‍රයේ බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි කිය කිය හිටියටහවදාවත් බුදුගුණ භාවනාව වැඩෙන්නේ නෑ. එක වචනයක් විතරයි බුදුගුණ අනන්තවෙන්නේ කොහොමද කියන කාරණාව තමයි මෙනිෙහි කරණඩුවනේ. එතකොට ඒ ඔස්සේ තමයි ගුණය වැඩෙන්ට පටන්ගන්න. නැත්තංමුළු ජීවිත කාලෙම බුදුගුණ අනන්තයි කිය කිය හිටියත් අපිට ලැබෙන ලොකු පලක් නෑ. එමනඟවිතන සඳහන් කළේ මේ පාරමිතාව සම්පූර්ණ කරලා මේ අපරාජිත පල්ලංකයේ මත වැඩ ඉන්නවා වැඩයින්ඩ පුළහන් වෙන්නෙත් පාරමිතාව ඉවර කරපු බෝධිසත්වයෙකුට සමහර බෝසතාණන් වහන්සේලා මහාකල් පාසංක හතරයි ලක්ෂයකක් කියල සඳහන් කළ ඒ ප්‍රඥාධික බෝධිසත්වයන් වහන්සේලා ප්‍රඥාධික බුදුවෙන් බුදුවරේෙක් බවටත්වයෙන කෙන ශ්‍රද්ධධිෙනෙක් මහාකල් පාසංක්‍ය අටයි ලක්‍ෂය. වීර්ය අධික කෙනෙක් මහාකල් පාසංක්‍ය දාසයයි ලක්‍ෂය පිනතිනි බුදුවරු ගුණයෙන් සමානයි. නමුත් පාරමිතාපුරණ කාලි දැන් නියත විවරණය අරගත්තට පස්සේ මහාකල්පා අසංඛ්‍ය දාසයකුත් ලක්ෂයක් සම්පූර්ණ කරන්න ඕනෙ වීර්යාාදිික බෝසතාාණන් වහන්සේ නමත් මේ පල්ලංකේයට සුදු සෙක්වෙන්ඩ. එතකොට මේ වීර්යාාදිික බෝසතාාණන් වහන්සේ දන්නව නම් මම මහාකල්පා අසංඛ්‍ය දාසයයි ලක්‍ෂය එකකින් සම්පූර්ණ කරන දේ ප්‍රඥ්ඥාධික බෝසතාාණන් වහන්සේ මහාකල්පා අසංක්‍ය හතරින් කොහොමද කරන්නේ සඳහන් කරනවා. උන්වහන්සේට ඒක බෝධිසත්ව කාලෙ වැටහුණ නං උන්වහන්සේ මහාකල් පාසංකය හතරෙන් කරනවා. ගො වීග්‍රිය ඉහලයි. එනම් වීර් අධික බෝසතාණන් වහන්සේ නමකට වත් පන්නතින වැටහෙන්නේ නෑ ශ්‍රද්ධ ප්‍රඥ්ඥාධික බෝසතාාණන් වහන්සෙනමක් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඒක එච්චර ඉක්මනින්. මහාකල්පාසංකේ දාසයයි ලක්‍ෂයකින් කර්ඩු නෙදී මහාකල්පාසංකය හතරයි ලක්ෂයකින් කරන්න. නමුත් බුද්ධත්වයේ ලැබුවට පස්සේ ගුණේ වෙනස ඥානය වෙනස නෑ කියන කාරණාවයි මෙ සිහිපත් කරලා තිය. ඉලකට සඳහන් කරනව පිනතින මේ ලෝකී තියෙන ආසනවලින් අති උතුම් ආසනය තමයි වජ්්‍යරාසනය. ඊට වඩා උසස්වාසනයක් නැෑ තෞතිසාවෙ තියන උතුම්මාසනය තමයි පාණ්ඩු කම්බල සයිලාශනය ඊට වඩා උතුම්මාසනයක් තව තවතිසාවිට එතකට තෞතිසාාවට එහා යාමදිව්‍යලෝකයට ගියහම සුනිර්මිත නැත් යාමදිව්‍ය ලෝකයේ රජ්ජුරෝ සුයාමරජ්ජුරු වැඩයි නාසනය තමයි ඒ දව ෝක තියන උසස් මාසනය එතනින් හාට ඊළඟ දේ‍ය තලේයට ගියහම් තුසිත සන්තුසිත දිවිරාජය වැඩන් නාසනය තමයි ඊළඟ උසස් මාසනය දිව්‍ය තලවලින් ඊළඟට බ්‍රහ්ම තලවලත් එහෙමයි නමුත් ඒ සියලු මාසනවලට වඩා ලෝකෙ තියෙන උසස් මාසනයට කියන්නේ වජරාසනය කියලා මේ ආසනයේ පැන නගින්නේ මහාපුුණ්්‍යවන්තයෙක් ඒ ආසනය මත වැඩයින්ඩ අවශ්‍ය පාරමිතාව පූරණය කරලා ඉවරවුණහම. දැන් ආසනයට ගොඩ වඩ කාලය හරි කියල කියනගොට තමයි මේ ආසනී පැන නගින්නේ. එකට කැනෙ වජ්‍යර ආසනය කියලා. මොනවටද වජ්්‍යර කියල කියන්නේ. වද්ර කියල දෙ දී මන්තිවලට. ලෝකේ තියන විශිෂ්ඨතම මානිික්්‍යයෙන් තමයි මේ ආසනය සැකසෙන්නේ. දියමන්ති කියලකේ හම දියමන්තිවලත් ප්‍රබේද ඇති. මැණික් කියල කියෙ හම මැනික්වලත් ප්‍රබේධ තියෙනවා රත්තරං කියලකි හම රත්තරං වලත් ප්‍රබේධතියනවා. මෙතන දියමන්ති කියලක හම සාමාන්‍යයෙන් අපිල් ලෝකෙ දකින දියමන්තියකට වඩා අති උසස් වූ මානික්්‍යයක් ගැනැයිීම කියය. ඒවන් ආසනයක් පල්ලංකයක් මත වැඩඉඳල තමයි මේ සම්මා සම්බුද්ධත්වය ශක්ෂාත් කරන්නේ. පනතුන අන්න ඒ නිසා තමයි ලොවතුරා බුද්ධත්වය ලබලත් තවත් දිනකීපයක් භාගිතුන් වහන්සේ ඒ සුවය බුක්තිවිඳවිද ඒ ආසනයටම වෙලා වැඩයින්නේ. ඒකැන ඒ ආසනයෙන් නැගිටින්ඩ භාගිතුන් වහන්සේට ලෝභකමක් තියෙනවද. ඒ ආසනය උට තවතවත් වැඩයින්ඩ භාගිතුන් ව හසට තන්හාාවත් තියෙනවද. එහෙම දෙයක් නෑ. උන්වහසේ බුද්ධත්වයෙන් පස්සේ මේ ආසනය උඩ වැඩයිදගෙන මෙනෙහි කරන්නේ මේ ආසනය මතවාඩිවෙන්ඩ මේ සංසාරයේ මම කොච්චර දේවල් කලාද. මොන තරං කැපකිරීම් කලාාද. ජීවිතය කොයි තරං දුන්නද. මාන්සය මොන තරන් දුන්නද. ඇස් ඉස් මස්ලේ කොයි තරංදුන්න. අහසි තරුවලට වඩා ඇස් දන්දුන්න කියල කියිය හම. පිනතිනේ උපමාවක් නැතිහින්ද තමයි අහසි තරුගත්ති. වෙන කරන්න්න උපමාවක් නෑ. නමුත් දේශනා කළේ තරුහා සමානව ඇස් දන්දුන්න කියලා නෙමෙයි තරුවලට වැඩි ඇස් දන්දුන්න කියලා. මහා සාගර ජලයට වඩාල්ලි දන්දුන්න කියලකිවි. මහපෘතු වී පසට වඩා මස් දුන්නක් කියලකිීමේ දරුවෝ දන් දෙනකොට බිරිඳ දන් දෙනකොට රාජ්‍ය දන් දෙෙනකොට පිනතිනි පෘතජ්ජන්න මට්ටමේ ඉඳගෙන මහපොළොව කම්පාාවන්ට දන් දෙෙන්ඩ කෙනෙකුට පුළුවන් වී නවත් මහ බෝසතාණන් වහන්සේ විතරක් දාන හතක් දෙනවා දාන දෙනකොට මහපොලුවේ භූමිකම්පායිතියෙනවා. ගණකඩ බොල් පොළොවට ඒක දරන්ඩ බැරුවයනවා මෙහෙමත් දන්දෙන්ඩ පුළු හන්ද කියලා. නමුත් මේ දානෙ දෙන්නේ මාර්ගඵලලා බීටනෙමේ ප්‍රතජ්ජන කනේ. මහපොලොව කම්පාකරවන්ඩ දන්දෙන්ඩ තරං සංසාරී ධානය කොයි තරන්නම් ප්‍රගන කර ද. එඒ සන්තර මහ භෝෂතාාණන් වහසේ දන්දනකොට මහපොලෝකම්පාරෙනවා. ඉතින් ම මේ ආසනයට ගොඩවෙන්ඩ කොයි වගේ දේවල්ද කළේ කියන කාරණාවයි මේ ප්‍රීතියෙන් මෙනෙහි කරන්න තමන් ඒ කරපු කැපකිරීමේ ප්‍රතිඵලේ ම බුක්තිවිඳලයි ඉන්න ප්‍රතිඵලේ නෙලාගෙන ඉවරයි කියන ප්‍රීති අයිවාාගිත නොහසමේ ආසනහි මතට වෙලා බුක්තිවිදෙන්නේ එ. හොම කටයුතු ලාද කියනෙ එක අපිට තේරෙන්නෑ කියන එකයි ම මේ සඳහන්කලේ බුද්ධ විශෂය තේරුම් ගණ්ඩ අපිට කොහොමත් බෑ. ඊළඟට පින්නතුනී විශේෂයෙන් සඳහන් කරනවා බෝසතාාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වය ලබල. ඒ ආසනයෙන් පස්සෙ නැගි ටිනවා. ප්‍රීතිය බුක්තිවිදලා. ඒ නැගිටලත් මදක් උතුර දෙසටත් නැගෙනහිර දෙසටත් අතර තැනක නැවත අතර වෙලා ආයත් මේ ආසනී දිහා බලාගෙන ඉන්නවා. ආසනී දිහත්. බුද්ධත්තය ලබන්ඩ සෙවන ලබලදුන්න. වි්‍යාස්්‍රී ජෑශ්‍රී මහා බෝධිරජයණන් වොහසි දිහත් දවස් හත ඇහිපිය නොහෙලාම බලාගෙන ඉන්නවා. මේ ආසනයේ මතර ගොඩවින්න කෙරෙුදදි. මේ බෝධන් වහන්සේගේ හෙවනට එන්ඩ කරපුදී අබුද්දෝත් පාද කාලී පවා පින්නතුනේ මේ බෝධි මණ්ඩලේ තියෙනවා අබුද්දෝත් පාද කාලෙත් බෝධි මණ්ඩලේ තියෙනවා. සඳහන් කරනවා අබුද්ධෝත් පාද කාලයකත්. බේ බෝධි මණ්ඩලේට උඩින් කුරුල්ලෙක්වත් ප්‍යයාාසර කරන්නේ කියලා. නොෙක් ජාතක කතාවල් වල මේ සඳහා කරුණු බොහොම පැහැදිලි කරනවා. එක සක්විිති රජ කෙනෙක් අහසින් යනවා තමන්ගේ ඇත්්‍යානයේ නැගල. නමුත් යම් තැනකට එනකොට ඇතා එතනින් එහාට යන්නේෙ නෑ ඇතා එතනින් එහාට ගමන් කරවන්න බොහෝ සය උත්සහ කළා නමුත් අන්තිමට ප්‍රතිඵලයක් හැටියට ඇතතා මැරිලලාඇතනම වැට්වු. ර හිත ්‍රහ්මණයෝ කැඳවලා නැවත නැවත කරණාවට උත්සහදරල්ලා විම සහම සඳහන් කළා මහරජතුමනී මෙහෙම නෙමෙයි වෙන මොනොකලත් ඒකන අවසාන මැරිල වැටුුණි. මෙතනින් එහාට මේ භූමියයට උඩින් මේ සතා ගමන් කරන්න කිය. හේතුව මොකද්ද කියලා විම සහම සඳහන් කලේ මහ බෝසත්පරු පාරවිතාව අවසාන කරලා ලෝතුරා බුද්ධත්වේ ශාක්ෂාත් කරණඩ මෙතෙන්ටයියෙන්නේ. ලෝතුරා බුද්ධත්වය ලබන්්ඩ උන්වහන්සේට සෙවන ලබල දෙන විග්‍යාස්ශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ එදාට පහළ වෙන්න මෙතන. එනිසා මෙතනට කියන්නේ මහ බෝධි ම්ඩලේ කියල. ඇතිෙක් තබා කුරුන් ලෙක්වත් මෙතන්ට ඉහෙළිින් යන්න. රජජුරුව බැහැල වටපිටාව පරීක්ෂා කරහම වටේට වැවිල තියෙන හැම ගහක්ම බෝධි මණ්ඩලේ දිහාට නැමිලා මල් පල දරාගෙන ඉන්වා වගේ පීෙන්. මනිසා රජුත්වන්දනා කරලා ගරු කරලා එතනින් පිටත්වෙන්නේ. එයනම් බුද්ධත්වයට පාරමිතාපුරපුත්තමි දෙව්ලොවෙෙන් නික්මිලා මාත්‍රෝ ගරභහිටයවිල්ලා. මාතෘු ගරබින් නැවත මෙලව උපදිනකොට උන්වහන්සේ වෙනුවෙන් පැනනගෙන බෝධිරුක්ෂයත් මේ බෝධි මණ්ඩලේ උපපත්තිය ලබනවා බෝසතාාණන් වහන්සේ නමක් උපදිනකොට එදා දවසේ ඇතිවෙන තවත් විශේෂ නිමිති කාරණ රාශයක් තියෙනවා ඒ අතර ඒ බෝසතාානන් වහන්සේ බුද්ධත්වයට කලින් විිවාහ කරගන්න කාන්තාව සසර පාරමිතාපරකු මහ පින් ඇති උත්තමාවයක් එදාම තමයි උපදින්නේෙ. අපේ බෝසතානන් වහන්සේ වෙනුවෙන් යසෝදලා දේවන් වහස ඉපදුනෙත් එදාමයි. චන්න අමාත්‍යයා උපදින්නෙත් එදාමයි. කන්තකාශ්වයා උපදින්නෙත් එදාමයි. කාලුදයි අමතීපදින්නෙත් එදාමයි. සතර මහානිධාන පහළ වෙනවා මේ අදී කාරණ සම්පූර්ණ වෙනකොට මංගල් හස්තියක්ත් එදාම උපදිනවා. මේ සියලු දේවල් තැනැතන එකක් කෙනා දැක්කා නමුත් කෞුරුවත් නොදැක ගයාාවේ වැලි තලාවේ ශ්‍රී මහා බෝධිශාකාවත් මහා පෘතුවීෙන් මතුුණේ බෝසතණන් වහසේ ප්‍රදිච්ච දවසමයි. සහ ජාත වස්තුගේලා මෙවනම් කරලදෙන්. එනගේ බෝධි මණ්ඩලයේ භාගිතුන් වහස වෙනුවෙන්ම පැනනැංග බෝධීන් වහන්සේ දිහයි මෙ හත් දවසක. ඇහිපිය නොහෙලා බලාගෙන ඉන්නේ මෙලොව ඉපදිච්ච දවසේ මේ බෝධීන් වහන්සේ මේ බෝධි මණ්ඩලෙන් පැනනැන්ගේ ඒ බෝධන් වහන්සේගේ සෙවනට එන්ඩ සුදුස්සෙක් බවට මා පත්වුණ නිසානේද කියන මහ ප්‍රීතිමත් හැඟීමෙන් තමයි ඒ ඇහිපිය නොහෙලා බලාගෙන ඉන්නේ. අපි එකට කියනවා අනිමිස ලෝෂන පූජාව කියලා. ඒ වාාගිතුන් වහන්සේ බෝධීන් වහන්සට කරන පූජාව. එක ාවිතතු ව හස මළු ලෝකයායට ටොතගුණ සැලකීම පිළිබඳව කියල දෙන කාරණාවක්. එමනං සම්මා සම්බුද්ධත්ේ ශාක්ෂාත් කරන උත්තමයකුට මේ විශ්ව ද හාතුව මොනතරං සලකනවද කියන කාරණාවත් මෙතනින් මනාව පැහැදිලි කරනවා. ඒළඟට පින්නතුනී මේ කාරණාවන්ගෙන් අපිට පේනවා මේ සමාධී සම්පත්තීන්ට සමවැදීම නතන් සමාදීට සමවැදීම කියන කාරණාව. ඒ කාරණාවත් කොහොමද කියන කරුණ සෙහිපත් කරනවා එක දිගට යම් වස්තුවක් දිහා ඇහිපියේ හෙලන්න මනැතුව රෑ දවල් දෙකීම දවස් හතක් බලාගෙනඉන්නවා කියන කාරණාව සාමාන්‍ය කරෙකුට හිතන්ඩුවොත් බෙරි ද. ඊළඟට පිනතුන මේ සරුවඥතා ඥානය හා අනාවරණ ඥානයට සමවදින වෙලාවි සඳහන් කරනවා. මේ නෙයිය පත පිළිබඳවකාරණාව නෙය පතේ. එක දක්වලා තියෙනවා මේ නෙයිය පත විශේෂයෙන් පැහැදිලි කරනවා තියෙන නිසා තමයි සබ්බ්ඥු කියලකෙන්. එමලතන් සර්වඥ කියලකෙන්. ඒොකද කියන කාරණනාව පිටිකක් සාකච්ඡා කරමු විශේෂයෙන් සඳහන් කරනවා නෙය පත පහක් පිළිබඳ. එතන සිහිපත් කරනවා ඕනෑම දෙයක් හිතන පමාවට වැටහිනෝ. හිතන පමාවට වැටහෙනවා කෙලගීව. මෙය කොහොමද කොහොමද වෙන්නේ සිතවිලි මාත්‍රයක් විතරයි ඒ කාරණාව මනවැටහෙනවා. අපි සමහර දෙයක් පිළිබඳව කොච්චර හිතුවත් අපට වැටහෙන්නේ. වටහාගණ්ඩ සෑහෙන්ඩ කල්පනා කරනවා කොච්චර කල්පනා කළ අපට වැටහෙන්නේ. යමක් හිතහිතා යනකොට අපිට වැටහෙනවා. නමුත් අපිට වැටහෙනවාවාගේ දෙයක් ගැනණෙමෙයි මෙතන සඳහන් කරන්නේ. සාමාන්‍ය පුද්ගලයායට විෂය නොවෙන දේවල්පවා. සිතුවිලි මාත්‍රයෙන් වැටහෙනවා කියන කාරනාව. පින සඳහන් කළා ඒ හැකියාව පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් නෑ කියලා. බුදුරජාණන් වහන්සේට මේ තියෙන හැකියාව පසේ බුදුරජාණන් වන්සේ නමකට නම් නෑ කියල කියෙන්. තියෙනව වනක් තවත් ලොවතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතර මයි කියන කාරණාවයි එතන තහවුරු කරයි. පිනතන දීගනිකායේ සඳහන් කරනව බුදුරජාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකක් පිළිබඳව තොරතුරු. ලොවතුරා බුදුරජාණන් වහන්සේට පිහිටන මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකක් තියෙනවා. හැබැයි මේ ලක්ෂණ තිස් බුදුරජාණන් වහන්සේ නමකට විතරක්මනෙමෙයි පිහිටන් බුද්ධත්වය නොලබපු මහාපුරුෂලක්ෂණ තිස් දෙකම තිබන තවත් අයි පිළිබඳව ධර්මය සඳහන් කරන ඒවෙනුවෙන් සංසාරී මහපාරමිතා පුරල තියෙනවා මහාපුරුෂලක්ෂණ තිස් දෙකම තිබුණ මහරහතන් වහන්සේල දෙන්නෙක් අපේ ශසෙන ඉන්නවා දැන් අපි යාල තියෙනවා මහාකාශ්‍යප මහරහතන් වහන්සේට හුඟක් අය රැවටුණා බුදුරජාණන් වහන්සේ කියලා පිනතුරි මට හිතෙනවා අපට මේ ශාසනයේ ඉතා පහසුවෙන්න්නන් තේරුම් ගණ්ඩ බෑ කියලා මකද මහාකාශ්‍යප මහරහතන් වහන්සේට මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකම තිබුණ නෑ නමුත් සාමාන්‍ය මිනිස්සු බුදුරජාණන් වහන්සේ දැකළම නැත්තං මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ද ඒ බුදුරජාණන් වහන්සේ දෙ කියලා රැවටුණ එහෙම තැන් එකයි සඳහන් කරලතියෙන් එහෙමනං මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකමතිභික්්ෂ රාහුල මහරහතන් වහසේ දැක්ක හම රැවටෙන් නැත්තෙ කව්ද උද භාගිතුන් වහන්සේගේම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේම පුතා තාත්තගේ ලක්ෂණ පුතාට කොහොමත් සෑහෙන ප්‍රමාණයෙක් පිහිට බුදුරජාණන් වහන්සේ ගේම මල්ලි නන්ද කුමාරයා මහාපුරුෂ ලක්‍ෂණ තිස්් දෙකම තියෙනවා සාමාන්‍ය මිනිස්සු නෙමෙයි හාමුදුර රුත් රැවටුණ නන්ද හාමුදුරුවයි එක දවසක් නන්ද හාමුදුරුව ඇතින් වඩිවා මහෞතමයන් වහසේ ආමුදුරුව රැවටුනාා භාගිතනන් හස වඩිනවා කියද සියලු දෙනා ආසන වලින් නැගිට්ටා ළඟට වැඩියහම තමයි දන්නේ මේ නන්ද වහරාහතන් වහන්සගේලා. උනසට චෝදනත් කළා බුදුරජාණන් වහන්සේගේ සුගත චීවරයට සමාන චීවරයක් දරන්ඩෙ පාපිර ඇැවටෙනවාගේලා. එහින් ද ඒකට ශික්‍ෂාපදයෙකුත් පෙනෙගවා. භාගිතුන් වහන්සේට වඩා අඟල් හතරක් විතරයි මිටි මහාපුරුෂ ලක්ෂණ තිස්් දෙකින් යුක්තයි. ස්වර්ණවරණෝ උදේහයකින් යුක්තයි එහම් පෙන්ඩතින හිතන්ඩකු බුදුරජාණන් වහන්සේ දැකලම නැතුව අපි ජේතවනා රාමිට ගියානං ඉස්සර ලාම බුදුරජාණන් වහන්ස දකිින්ඩ කියල හිතාගෙන ඉස්සරහට නන්ද මහරහතන් වහස වැඩියුත් අපි ඒත් ්‍රැවටිෙනවා ඉස්සරට රාහුල මහරහතන් වහස වැඩියත් අපි ඒ ්‍රැවටිනවා බුදුරජාණන් වහසගේලා එමනන් මේ සාාසනයේ මොන තරන් රූපයෙන් ලස්සන ගුණයෙන් පිරිච්ච ගුණේනුත් ඒ වගේම ලස්සන විච්චය මහෝත්තමයන් වහන්සල වැඩ හිටියද එවන් වූ ශාසනයක භාගතුන් වහන්සේටත් මහාපපුරුෂ ලක්ෂණ තිස් දෙකත් තියවා මේ එක ලක්ෂණයක් ලක්ෂණයක් ලබන්ඩ සංසාරය කොච්චරනම් පින් කරන්ඩ ඇද්ද. එක ලක්ෂණයක් ගානය ලබන්ඩ මේ කාලේ අපි දකි නෑනේ කාටවත් මහාපුරුෂ ලක්ෂණ තියෙන්. එ ඒ තරම් පින්කරපු අය නෑ. බෝසතන්නන් වහන්සේ ලෝකේ පහළවෙෙන කාලෙම තමයි මහාපුුණ්්‍යවන්තයොත් පහළවෙන්නේ. ඒක ඒ ලක්ෂණ දරාගෙනම පහලවෙන්නේ මේ කාලේ එහෙම බුණ්‍යවන්තයෝ පහළ වෙන්නේි නෑ. පුුණ්්‍ය වන්තයන්ගෙෙන්ම පිරිච්ච කාලය. අමිත බෝගී සිටුවරු මහතෙරවරු අසූ මහා ශ්‍රාවකයන් වහන්සේල සතර මහා තෙරවරු මේ පාරමිතාව සම්පූර්ණ කරපු මහා උත්තමය ඔක්කොම බොස්ථාණන් වහන්සෙත් එකයි අවදී පහළ වෙනවා. එහෙමනන් මේ එක ලක්‍ෂණයක් ලක්ෂණයක් ගානී. ක්ෂණය බන්ඩ කොච්චර පින් කර්ඩ ඇදක ලබි සඳහන් කළින් කටත්තා උපචිතත්තා උත්සන්නත්තා විපුලත්තා එ ලක්ෂණයක් ලබන්ඩ මෙහෙම පින්කලා කල කියන්නේ කටත්තා පින් කරන්්ඩ ඕනෙ එකයි කටත්තාකිීවේ උපචිතත්තා නැවත නැවත කරණ්ඩ ඕනේ එක පින්කමක් එකපාරක් කලා කියලා සෑහිලා මති නැවත නැවත කරලා තියෙනවා. උත්සන්නත්තා එතකොට තමයි ඒ ඉස්සිලා පේෙන් අපි මෙහෙම හිතන්නකු වැලි සහිත පොළොවකට අපි ජිල් බෝලයක්දානවා වැලිත් එක්ක ජිල්බෝලි පේෙන් නැතුවයන අපි එතිෙන්ට ජිල්බෝල හතරක් පහක් හයක් හතක් දානෝ දැන් ටිකක් එතන ජිල්බෝල තියනවවාගේ පීනවා එකෙන්නේ කටත්තා කර්ඩු ඕනෙ උපචිතත්තා නැවත නැවත කරණ්ඩ ඕනේ උත්සන් නත්තා දැන් අතන්ට ජිල්බෝල දහයක් දාලා ජිල්බෝල සීයක් දාලා ජිල්බෝල දාහක් දාලා ජිල්බෝල ලක්සයක් විතරදාලා දැන් කොහොමද ජිල්බෝල කන්ද. පොොව වෙන පේනවා ජිල්බෝල කඳ වෙනම පේනවා. එතොට මෙතන උත්සන්න අත්තා ඉස්සීලා පේනවා කියල අපි ගීවනි. එතකොට තැනක ජිල්බෝල තැනක බොරොලු කෙට තැනක තවත් වීදුරු බෝල. දැන් නොයෙක් එව්වා මේ වැලි පොවේ තැන්තැංගොල තැන්තැංගොල හැම්මත් තැනම ගොඩග හලා. එකෙන්නේ විවිධ විවිධ පින්කං විවිධ විවිධ ආකාරයෙන්. එකම දේ වැඩි වාර්ගානක් කරලා දැඟතොර කොච්චර පින් කලාද අපි කඳුකර ප්‍රදේශයකට ගිහිල්ලා ඇත බලනවා ඇත බලහම් අපිට කඳු යායක් පේනවා මෙතන ළඟම කන්දක් පේනවා ඒකට ටිකක් වම් පැත්තෙන් කන්දක් පේනවා ඒකට ටිකක් දකුණු පැත්තෙන් තව කන්දක් පේනවා ඒ කඳු දෙකට අතරින් ඇතින් තව කන්දක් පේනවා මේ පැත්තිෙන් දකුණු පැත්තිෙනුත් අයකන්දක් පේනවා මේ මුදුනේ ඉඳලා හාත්පස වටේට හැරිහැරී බලනකොට මේවාගේ කඳු කඳු පන්තියක් පේනවා එතකොට දැන් අර උත්සන්නත්තා. බෝසතන්නන් වහන්සේ පාරමිතාපුරණ කාලේ. දාන පාරමිතාව සීලපාරමිතාව නයිෂ්ක්‍රම්ය පාරමිතාව මේ ආදි වශයෙන් මේ දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතා වශයෙන් ආකාරතිහකින් සම්පූර්ණ කරලා සම්පූර්ණ කරලා සම්පූර්ණ කරලා දැන් එව්වා පේනෙකු හොමද. මනසින් අරමුණු කරලා තියෙනවා තමන් කරපු පින්කංටික දැන් කඳු යායක් පේනවාවාගේ පේෙනවා. ඇයි එකම පින්කම වැඩි වාරගානක් කරල උත්සන්න අත්තා. විපුලත්තා. පාත් පස මේක පේනකොට තියන්නේෙ පුදුම සතුට අපි කරපු පිින්කං ගැන මතක් කර කර මතක් කර කරව විවේකීව නින්දට ගිහිල්ල හරි අස් දෙක පියාගෙන අරමුණු කරනවා දානකීයක් දීලතිීනවද. සංගසතු මේේ වශයෙන් කොච්චර දුන්නද පෞද්ගලික වශයෙන් කොච්චර දුන්නද වියලි සලාක වශයෙන් කොච්චර දුන්නද අऔෂධදාන කොච්චර දුන්නද ආරාම පූජා කොච්චල කාද වෙහෙර විහාර කොච්චර හැදුවද අපිට කරන්න තියනවේ පංකම් විශේෂයෙන් භාගිතුන් වහසේ සම්පූර්ණ කර ගන්නි කෙල දේශනා කළා දසදාන වස්තුවා දැන් එක පාරක් දසදානවස්තුව දන්දීල නෙමෙයි දෙපාරක් තුම්පාරක් හත්තට දහදොලොස් වතාවක් තිස් හතලිස් වතාවක් කරලායි පින්කම දැන් මෙනෙහි කරන ගොට කඳු ගැට කඳු ගැට වගේ කරපු පින්කම ඉස්සිලා ඉස්සිලා පේවා ආ එහෙම පින් කරල පින්රල පින් කරල තමයි. මේ මේ පුරුෂ ලක්ෂණ ලබලතින්. ඉතා දීප්තිමත් ඇස් ලෙබුවා. සංසාරි කොච්චර ඇස්සුවපත්වෙන බිහිෙත් දන්ඳින්ට ඇත්ද. බෙහෙත් විතරත් දඳුන්නද ඇස්සුවපත්වෙන්ට බෙහෙතුදත්දෙනවා. ඇ සුවපත්න ඇස්වල පෙනුම වැඩි කරන රත් දන දන්දනෙකුට එව්වත් හොල දෙෙනවා මේ ආහාර ඇස්සවලට හොඳයි මේ ආහාර දත්තොලට හොඳයි මේ ආහාර හරදවස්තුවට හොඳයි මේ ආහාර වකුගඩු පිරිසිදු කරඩ හොඳයි මේ ආහාර මාංශපේෂි වැඩෙන්ඩ හොඳයි මේ ආකාර වශයෙන් රෝගයට ගුණදායක ආහාර දෙනවා. ඒ වගේ ඇස්වලට ගුණදායක ආහාර බෙහෙතුත් දෙනවා ආහාරත් දෙනව තවත් නොයෙක් දේව එහෙම කරලා කරලා තමයි ඒවගේ දිීප්තිමත් ඇස් ලබලතිෙන්. කේන්ති අරගන නෑ. තරහෙම් බලලනෑ රවල බලල නෑ එහෙමනොත් ලස්සනෑ සම්බෙන්න්නේ. එතකොට අහම්බෙන්නේ බොර පාට රතුපාටඇස්. මෝන ලස්සනත් නෑ කේන්තිගේ හම නහර වැල්ලි ලියන එලියටෙනවා වගේ. දකිින්ඩ බයානකයියේ මූුණ ප්‍රියජනක නෑ බියකරුයි අප්‍රියයි නමුත්. ජීවි වැඩියෙන් කේෙන් යන කෙනෙ ඊළඟට ඉපදුනත් කේන් තියන කෙනෙක් වෙෙලාම උපදිනවා. දුක්වින්දට පස්සේ. ප්‍රියජනක මූනකුත් නෑ දීප්තිමත් ඇසුත් නෑ. එනම් මොනතරන් ඉවසීම ප්‍රගුණ කරන්න ඇැද්ද ඒවාගේ ලස්සන ඇස් ලබට එකක් එකක් ගානිහිතන්ඩගත් අහම බුදුරජාණන් වහන්සේ ගැන අසී මාන්තික ගෞරවයක් ඇතිවෙනවා. ඒකට තමයි කියන්නේ බුදු ගුණය චිත්ත සන්තානය තුළ වැඩෙනවා. බුදුගුණා නන්තයි කියල කියන්නේ එහෙම මෙනෙහි කරනකටයි. පිඳතුනි ධර්ම දේශනාවට තියන කාලයේ නිමාවෙලා තියෙන නිසා. අපි ධර්මදේශනාව නිමා කරමු අචින්තෙය සූත්‍රය ආශ්‍රය කරගෙන සිදු කෙරෙන තුන්වෙන ධර්මදේශනාවයි මේ නිමා කරන්නේ. සාකච්චා කරමින් හිටපු දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලට සම්බන්ධ ඉතුරු කරුණ ටිකත් එක්ක සවත් කාරණාටික් හතරවෙනි දේශනාවෙන් සිදු කරන්ඩ බලාපොරොත්තුවක් ඇතුව අපි අදට ධර්ම දේශනාව නිමා කරමු මේ උතුම් සූත්‍ර දේශනාාව ඇසුරෙන්. මේ ධර්මකාරණනාටික දේශනා කරන්ඩ අද ධර්ම දේශනාවේ දායකත්වය දරුණන් ලබනවා, වේරහැර බොරලැස්ගමුව පදිංචි ආචාර්ය සමීර මහිීපාල වෛද්‍ය සංජීවනී නදීකා දුල්නිිත මහිපාල පුතනුවන් එවගේම දෙදහස් බිස්ස නොවැම්බර් මාසය දා හතර වන දිනට වයසවුරුදු හතක් සම්පූර්ණ කිරීම නිමිටිකොටගෙන උතනුවන්ට ආශිරවාද කරන්නත් සමග සමීර මහිපාල මහත්මා සහ, ආචාරය සමීර මහිපාල මහත්මා. වෛද්‍ය සංජීවනී නදීකම්මහත්මියත් මේ පින්කම සිදුකරන බව විශේෂයෙන් සසිෙහිපත් කරන අතර පිින් අනුමෝදන් කිරීමක් සිදුකරනවා වසර දහටකට පමණ පෙර මියගිය සුමනදාස මහිපාල දායබ්‍රරණීය පියාණන්ටත් අවුරුදු දෙකකට පමණ පෙර මියගිය කරුණා වන්‍ය ආරච්චි දායබ්‍රණීය මෑනිියන්ටත් ල සම්බන්ධව නිදන ප්‍රාප්තිීර පත්ව වන සියලුුව ඥාතිවර්ගයට පින් අනු මෝදන් කිරීමත්. මේ පින්ක මේ තවත් අරුණක් හැටීට සහිපත් කරනවා. එට අමතරව සමීර මහිපාල සංජීවනී නදීක්කා, දුල්හිත මහිපාල දයා මහිීපාල මෞතුමයටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර ධර්මශසන වනි්‍ය රචි මත්මමාටත් නිදුදක් නිරෝගි භාාවී චිරජීනය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. දේශකයණන් වහන්සේට නිරෝගි සුව ප්‍රාර්ථනා කරමින් උතුම් නිර්වාණ ධර්මයේ ශාක්ෂාත් කරගණ්ඩ ආශිර්වාද කරන අතර බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතරුවර අපවත් ඒ වදාළ පරම පූජනීය දරනාාගම කුසල දම්ම නායක මාහිමි පාඩන් වහන්සේටත්. නිවන් සුව ප්‍රාර්ථනා කරමින් බෞද්ධයා නාලිකාවේ කාර් මණ්ඩලේටත් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරන ලබනෝ. ආචාරය සමීර මහිපාල මහත්මා සහ වෛද්‍ය සංජීවනී නදීකා මහත්මිය විසින් පින් අනුමෝදන් කළ සියරු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරවාද කළ සීරු දෙනාටම රත්නත්‍රය ආශිරවාදීෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාවේවා. සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැන්ඩ මේ සියලුම පුුණ්‍ය ධර්මයන් හේතුවාසනාවීවා කියල ප්‍රාර්ථනා කර. ආකාසට්හාච බුම්මට් හා දේවානාගා මහිද්දිකා උන්්ඥන්දන් අනුමෝඳිත්වා චිරංරක්කංතුළෝක සාසනං දේවෝ වස්සතුකාලේනෑ සස්ිය සම්පත්තිහෝතුච. පිතෝ භවතුළොකෝචරාජා භවතු දම්මිකු.